නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුගතියට නිවනට යන මාර්ගය ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ සඳහා මේ මොහොතේදී අපි සෑම දෙනාම උදාපත් වූ මැදින්පුර පසළොස්වක් පොහෝ දවස නිමිත්තෙන් මේ සද්ධර්ම වර්ෂාව භාවනා වැඩසටහන සඳහා සහභාගි වෙමි. මැදින්පුර පසළොස්වක් පොහෝ දවස කාරණා කීපයකින් විශිෂ්ට වෙනවා, පූජනීය වෙනවා. අපේ සර්වඥන් වහන්සේ බෝධි සම්භාර පිරීමේ මනෝ ප්‍රනිධානයේ පටන්ම අනුගමනය කළ තියෙන විශේෂ ගුණාංගය කළගුණ සැලකීම. කළගුණ සැලකීම හිත ඇති හිත නැති සෑම වස්තුවක් ගානේ සතාගතයන් වහන්සේ පවත්වලා තියෙන. විශේෂයෙන්ම මැදින්පුර පසළොස්වක් පොහෝ දවස බුදුවීමෙන් මාස 10ක් පිරෙන අවස්ථාව. එවෙනකොට සුද්ධෝදන මහරජුරුවන් විසින් වාර 10ක් මුළුල්ලේ දහස දහස බැගින් පිරිවර ඇති ඇමතිවරුන් පිටත් කළ රජගහ නුවරට කපිලවස්තු නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ දැකගන්න වැඩම කරවන එන්න කියලා. නමුත් ඒ සීලු දෙනා වහන්සේ පැවිදි වෙලා අරිහත්වේ සාක්ෂාත් කළා. අන්තිම වාරට වැඩිය කාලුදායි මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි උපත්ති මංගල්‍ය අවස්ථාවයකට උපන්න වාසනාවන්ත රජ්ජුරුවන්ගේ සරුව කාර්මික ඇමතියා කියන අගමැති තුමා. එතුමා පොරොන්දු වෙලාම ගියා, මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම වැඩම කරවා දෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙත ගිහින් දහසක් පිරිසේක බණහලා පැවිදිව රහත් වුණා. රහත් වෙලා රජගහනුවර සිට කපිලවස්තු නුවරට වැඩම කරවන්නට ගාථා 60කින් මාර්ග වර්ණාව කළා. ඒ ආරාධනය පිළිගත්ත බව සුද්ධෝදන මහරජුරුවන් වෙත දිනපතා අහසින් ගමන් කරමින් කියනවා. හැම දවසේම සුද්ධෝදන මහරජුරුවන්ගෙන් දානය අරගෙන බුදුරජාණන් වහන්සේට වළඳවනවා. හරියටම අද වෙනි දවසක තමයි 20,000ක් මහා රහතන් වහන්සේ පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් ඒ මව්පියන්ද ධර්මානුශාසනා පවත්වන්න ඥාති සංග්‍රහය වශයෙන් කළගුණ සැලකන්න වඩින්න පටන් ගත්ත දවස. මේක අපි සෑම දෙනාට වැදගත් ආදර්ශයක්. අපි කවුරුත් කළගුණ දන්නවා, කළගුණ සලකනවා. මේ බෞද්ධයන් තරම් කළගුණ දන්න කළගුණ සලකන පිරිසක් ලොව ඇදයි ඇති කියන්න බෑ. එනිසා ඒ උතුම් කළගුණ සැලකීමේ උතුම් අවස්ථාව සිහිගන්වන උපෝසත දවසයි අද අපට උදාපත් වී තිබෙන්නේ. ඒ වැඩි ගමනේදී දින 60කින් තමයි හරියට වෙසක් පොහොය දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන වෙසක් පොහොය දවසේදී කපිලවස්තු නුවරට වැඩම කරවලා ඥාති සමාගමේ යමා මහා පෙළහර පාමින් විසුතුරු ධර්ම දේශනා පවත්වලා මල්වැසි වස්සවල පොළොව පවා කම්පා වෙද්දී කෝටි ලක්ෂ ගණන් ජනතාව නිවන් පුර පමුණුවා වදාළ අසංග ගණන් ජනතාව මඟඵල නිවනට පත් වුණා. අවසරයි ස්වාමීන් වහන්සේ, භාවනා වැඩිදුර කරගෙන යෑමට කැමති අය විසින් ඒ සඳහා සුදුසු උපදෙස් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් සොයාගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නයක් වශයෙන් අපට ඉදිරිපත් වී තිබෙනවා, භාවනාවක් වඩනු කැමති අය විසින් ගුරුවරයෙක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නේ කෙසේද කියලා. මේක ඉතාම අවශ්‍ය දෙයක්. මේ භාවනාව කියන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ සෙයින් දෙව්ලොවට බඹලොවට නිවනට යන මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කරන්නේ කල්යාණ මිත්‍ර උපදේශ ඕනෙමයි, කෘතහස්ත ගුරුවරයෙක් ඕනෙමයි. ඒ මාර්ගයේ ගමන් කළ කෙනෙක් තමයි විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා ප්‍රධානම කල්යාණ මිත්‍රත්වයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පැවරෙන්නේ. ඊළඟට අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ, මහා ශ්‍රාවකයන් වහන්සේලා 89, ඊළඟට තෙම් ප්‍රකෘති රහතන් වහන්සේලා, ඒත් නැත්තං අනාගාමීන් වහන්සේ නමක්, නැත්තං සකදාගාමීන් වහන්සේ නමක්, නැත්තං සෝවාන් ආර්යයන් වහන්සේ නමක්, එසේත් නැත්තං ත්‍රිපිටකධාරී උත්තමයේ
පිටක දෙකක් දැරු උත්තමේ, එක ත්‍රිපිටකයෙන් එකක් හරි දරාගත් සිටි උත්තමේ, සමත භාවනා, විපස්සනා භාවනා ප්‍රගුණ කළ උත්තමෙක් සොයාගන්නට ඕන. ඒ සඳහා විසුද්ධි මාර්ගයේ උපදේශයක් දක්වනවා බුද්ධ වචනයක් අනුව. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්වා නෝචට්ඨානේ නියෝජයේ කියන මෙන්න මේ ගුණාංග හතකින් යුක්තේ කල්යාණ මිත්‍රයෙක් හඳුන්වනවා. පියෝ කියලා සඳහන් කරන්නේ සීලාදී ගුණේ නිසා බොහෝම ප්‍රියමනාපයි. එවැනි උතුමන් දකින්න වඳින්න කතා කරන්න බොහොම ප්‍රියයි මනාපයි සීලවන්තයා. මේක ගුණයක්. එවාගේම ගරු, උන්වහන්සේ බොහෝම ගරු කටයුත්තේ. මොකද අර චිත්ත සන්තාන තුළ උසස් ගුණ වඩා වර්ධනය කරගෙන බොහොම ගාම්භීරත්වයක් තියෙනවා, ගරු කටයුතු බවක් තියෙනවා. භාවනීයෝ කියන්නේ එවාගේම බොහොම ගරු කළයුතු බවයි. එවාගේම ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයන්ගේ අනුගාමිකයන්ට ඒ යම්කිසි වරදක් තියෙනවා නම් ඒක හරියට පැහැදිලි කරලා දෙන්න සමර්ථයි. එවාගේම සුදුසු තැනට අනුව උන්වහන්සේලා උපදෙස් දෙනවා. එතකොට එවාගේම ගැඹුරු දහම් කරුණු කියා දෙන්න සමර්ථයි. ඒකම සමහර ශිෂ්‍යයන්ගේ අඩුපාඩුකම් ගැන හරි, දෝෂාරෝපණ ගැන හරි, එවාගේම යම් යම් දුර්වලකම් ගැන කිපෙන්නේ නැහැ. කිපෙන්නේ නැති බොහොම ඉවසිලිමත් ගුරුවරයෙක් වෙන්නට ඕනේ. ඒකම නිවනටම යොමු කරන, ඒ කියන්නේ දහමටම යොමු කරන ගුරුවරයෙක් වෙන්න ඕනේ. නිකම් බාහිර වැඩට යොමු කරන්නේ නැතුව දහමට, කියන්නේ සමථ විපස්සනා භාවනාවට යොමු කරන, නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත නම් ඒ තමයි උපදේශ ගන්න සුදුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ. එවැන්නෙකු ගැන සොයා බලා උන්වහන්සේ වෙත පැමිණ බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් තමන්ගේ ජීවිතේම පූජා කරන්නට ඕනේ. ස්වාමීනි, මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා, ඔබ වහන්සේ සතු කෙනෙක් වශයෙන් මට ආවා ධනුශාසනා ලැබේවා කියලා තමන්ගේ సంతානයේ තියෙන නිහතමානීකම පවරන්නට ඕනේ. මේ නිහතමානීකම මොනතරම් අවශ්‍යද කියනවා නම්, පෝටිල ස්වාමින් වහන්සේ ගුරුවරයෙක් හොයාගෙන ගියා භාවනා වඩන්න. පෝටිල ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරී උත්තමයෙක්, දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය උගන්වපු ගුරුවරයෙක්. බුදුරජාණන් වහන්සේගේ එක වචනයකින් ධෛර්යමත් වෙලා ආරණ්‍ය සේනාසනයකට වැඩියා රහතන් වහන්සේලා 39ක් ඉන්න තැනකට. එයින් 29 නමක්ම උන්වහන්සේට ආවාද අනුශාසනා කරන්න බාරගත්තේ නැහැ. මොකද මේ පෝටිල ස්වාමීන් වහන්සේ බොහොම මාන්නාධිකයි කියලා හිතාගෙන. අන්තිමට හිටිය හත් පැවිදි රහත් සාමණේරයන් වහන්සේ නමක්. එතෙන්දත් ගිහින් මේ පෝටිල ස්වාමීන් වහන්සේ උත්කුටකෙන් වාඩි වෙලා වැඳගෙන කියා හිටියා, සත්පුරුෂේ මට පිහිට වෙන්න, මට උපදේශක් දෙන්න මේ භාවනා මාර්ගය ගැන. ඒ වෙලාවේ මේ රහත් හත්වැරිදි රහතන් වහන්සේ කියනවා, ස්වාමීනි, මම ඔබ වහන්සේගේ මුණුබුරෙක් වාගේ, ඉතින් මා වැනි කෙනෙකුගේ වචනයට ඔබ වහන්සේ අවනත වෙයිද? නෑ සත්පුරුෂේ, මට කියන ඕනම දෙයක් මං කරන්නම්, මං බොහෝම ගෞරවයෙන් මගේ ආරාධනය කරන්න කියලා. ඒ වෙලාවේදී කිව්ව, එහෙනම් ඔය පොකුණට බහින්ද. එතන තිබුණා වතුර පිරිච්ච පොකුණ. අනේ මේ ස්වාමීන් වහන්සේ සිවුරු තෙමාගෙන පොකුණට බැස්සා. ඊට පස්සේ කිව්වා, ගොඩේ එන්න. ඒ වෙලාවෙත් ගොඩ ඇවිල්ලා අයමත් උත්කුටුකෙන් වාඩි වෙලා වැඳගෙන, මේ සාමණේර නම ඉදිරියේ වැඳගෙන තමයි කමඨහන් ලබා ගත්තේ. හැබැයි එකම කමඨහනෙන් භාවනාවෙන් ඒ ස්වාමීන් වහන්සේ එකම ආසනයේදී සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. මේ තමයි කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම. ඒ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධාරී වුණාට තනියෙන් භාවනා කරන්න ගියේ නැහැ. තනියෙන් භාවනා කරන්න ගියා නම් සමහරට අත්වැරදි සිදුවෙන්න පුළුවන්. අද බොහෝ දෙනා තනි තනියෙන් භාවනා කරලා බොහෝ අපහසුතාවන්ට පත් වූ අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා මේ විදිහේ ගුරුවරයෙක් සපයා ගැනීම අපට අත්‍යවශ්‍යයි කියන එක සෑම දිනම පිළිගත යුතුයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, භාවනා ආරම්භයේ කෙසේද? තෙරුවන් සරණයි. භාවනාවක් ආරම්භ කිරීමේදී තියෙන අපූර්ව කුරුති විදියක්. පළවෙනි කාරණේ, තමන්ගේ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. තමන් රක්නා සීලය, ගිහි සීලයක් හෝ පැවිදි සීලයක් හෝ, සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලයේ පදනමක් මේ භාවනාව දියුණු කරගන්නට. මහපොළොවමින් පිහිට වෙන්නේ සීලයයි. ඊළඟට තමන්ගේ ශරීරය පිරිසිදු කරගෙන තියෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසගේ රවුල් බාල, නියපුතු බාල, සිවුරු හෝදගෙන, සිවුරු පඬු පවාගෙන
එවාගේ තමන්ගේ පිරිකර පිරිසිදුවෙන් තියාගන්න ඕනේ. ඇඳ ඇතිරිලි කොට්ටෙමිට පිරිසිදුව තියාගන්න ඕනේ. වාසනේ පිරිසිදුව තියාගන්න ඕනේ. වටපිටාව පිරිසිදුව තියාගන්න ඕනේ. මේ වාගේ පිරිසිදු බව ඉතාම අවශ්‍යයි. ගිහි කෙනෙක් වුණත් ඒ විදිහටම සියල්ලෙන් පිරිසිදු වෙලා ඉන්නට ඕනේ. අනික් කාරණේ තමයි දැන් භවනා කරන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕනේ. බොහෝසෙන් වාඩි වෙන තැන. ඒ කියන්නේ වාඩි වෙන ස්ථානය බාහිර ශබ්ද බද්දෝලින් තොර, ඒ වගේම හොඳට වාතාශ්‍රය ඇති ආලෝකය ඇති තැනක්ම තෝරා ගැනීම අවශ්‍යයි. වාඩි වීම බොහෝසෙන් සුදුසු වන්නේ නැගෙනහිර බලා වාඩි වීම. එසේ නැත්නම් උතුර බලා වාඩි වීම. නැගෙනහිර බලා වාඩි වෙනවා කියන්නේ දිශාවට ගෞරව කිරීම නොවේ. දිශාව වශයෙන් එතන හඳුන්වන්නේ ලොවට ආලෝකයේ උදා වෙන බැවින් ඒ ස්ථානයේ අභිවෘද්ධ කර දිශාවයි කියලා. ඒ නිසාට ඒ දිශාවට හැරිලා නැගෙනහිරට මුහුණලා වාඩි වීම භාවනාව සාර්ථක වෙන්න එක හේතුවක්. ඊළඟට භාවනාව ආරම්භ කිරීමේදී තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරන්නට ඕනේ. ධර්ම රත්නයට පූජා කරන්නට ඕනේ. පූජාව කියන්නේ පවරන්නට ඕනේ. සංඝ රත්නයට පූජා කරන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේට පූජා කරන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන්, ආචාර්යයන් වහන්සේගෙන් හිතින්ම සමාව ගන්න ඕනේ. වචනෙන් හෝ හිතින් සමාව ගන්නට ඕනේ. ඒ වගේම දීර්ඝ සංසාරයේදී තමන් අතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට හෝ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට අත්වැර දිවි සිදිවි තිබෙනවා නම් ඒවත් හිතින් සමා කරගන්නට ඕනේ. මේ සමා කර ගැනීමනොත් බලාපොරොත්තු වන නිහතමානී බව. ඒ ඉතාම අවශ්‍යයි. ඊළඟට භාවනාවක් කමඨානක් වඩන්න දැන් බුද්ධානුස්සතිය හෝ වෙනත් හෝ භාවනාවක් වඩන්න ප්‍රථමයෙන් හිත හැසිරවීම පිණිස භාවනා පූර්වක්‍ෘතියේ කියලා කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර ගැනීමේදීත් මූලික වැඩ ටිකක් තියෙනවානේ. ඒ වාගේ ආහාර ගන්න ඉස්සෙල්ලා අත සෝද ගන්නවා, පිඟාන සෝද ගන්නවා, හැන්ද සෝදා ගන්නවා, භාජන පිරිසිදු කර ගන්නවා, වාඩි වෙන ආසනය හදා ගන්නවා, ඒ වාගේ පිරිසිදුව තියාගෙන ආහාර ටික ගන්න. ඒ වාගේ තමයි මේ භවනාව කියන එක ලොකු ආහාරයක්. මේ ආහාරය ගැනීමට අපි මුලින්ම සකස් වෙන්නට ඕන එකක් තමයි අර වගේම භවනා පූර්ව කෘතිය කියලා තමන්ගේ හිත භවනාට හැසිරවීම පිණිස හුරු පුරුදු කර ගැනීම. එකක් තමයි බුද්ධ ගුණ සිහිපත් කිරීම. බුදු ගුණ ස්වල්පයක් හරි සිහිපත් කරන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. ඊළඟට මෛත්‍රී ස්වල්ප වේලාවක් වඩන්නට ඕන. ඊළඟට පිළිකුල් භවනාව ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕන, වඩන්නට ඕන. අනික් කාණී තමයි මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕන, වඩන්නට ඕන. මේ අවශ්‍යතාව කුමක්ද? බුද්ධානුස්සතිය වශයෙන් බුදු ගුණ ස්වල්පයක් මෙනෙහි කරන්න කරන්න හිතේ ශ්‍රද්ධාව ප්‍රබෝධමත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ හිතේ ප්‍රසන්න බව පිළිගැනීම. හිතේ ප්‍රබෝධමත් බව තාම අවශ්‍යයි. එයින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය ප්‍රබෝධමත් වීමෙන් භාවනා කරන්න පුළුවන්කම ඇති වෙනවා. එවගේ පසුබට වීම නොවී යනවා. දැන් බොහෝසෙන් භාවනාවක් කරනකොට අපහසුතා එනකොට එපා වෙනවනේ. බොහෝ දෙනාට ඇඟේ මැස්සුවානවා, නැත්නම් රස්නේ දැනෙනවා, දාඩිය දානවා, වේදනාකාරී තත්ත්වයන් එන, එතකොට එපා වෙනවා බොහෝ දෙනාට. නමුත් මේ ශ්‍රද්ධාව හොඳින් ශක්තිමත් වුණා නම් ඒ සියල්ල දරාගෙන භාවනා කරන්න සමර්ථ වෙනවා. ඒ නිසා බුද්ධානුස්සතිය ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ. මෛත්‍රී භාවනා වැඩීමෙන් බාහිරෙන් එන්නේ තියෙන විපත්ති කරදර බාධක වළකිනවා. මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, තිරිසන් සතුන්ගෙන්, මැසි මඳුරුවන්ගෙන්, සතුන් සර්පයන්ගෙන් වින බාධක වළකිනවා. ඒකත් අපට අවශ්‍යයි භාවනාවට නිරාකූලව ගෙනියන්න. තුන්වෙනුව පිළිකුල් භාවනාව කිරීමෙන් අපේ සිත බොහෝසෙයින් නිතරම යෙදී තියෙන සුභ අරමුණුගෙන ඇලීමටයි. එනිසා පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩීමෙන් එතෙන්දී තමන්ගේ සිත කිසි දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති තත්ත්වයටපත් වීම නිසා තමන්ගේ භාවනාව හරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකත් එක ආරක්ෂාවක්. මරණානුස්සතිය ස්වල්ප වේලාවක් මරණය ගැන මෙනෙහි කිරීමෙන් සිදු වෙන්නේ ප්‍රමාද වෙන්නේ නැහැ, අප්‍රමාද වෙනවා. ඒ කියන්නේ දැන් කරන්න බෑ, හෙට පුළුවනි, අනිද්දා පුළුවනි, ලබන සුමානෙ පුළුවනි කිය කිය කල් දාන්නේ නැහැ. කරන භාවනාව දැම්මම කරන්න ඕනේ කියන බලවත් අප්‍රමාද ගුණයක් ඉතින්දී හිතේ ඇති වෙනවා. මෙන්න මේ හතරට කියනවා ආරක්ෂක භාවනා, චතුරාරක්ෂක භාවනා. බුදු ගුණ, මෛත්‍රිය, අසුභ, මරණ සති. මේ ටික අපි මෙනෙහි කරන්නටම ඕනේ භාවනාවට මුලින්.
ඊළඟට තවත් කාරණයක් තමයි තමන්ගේ සිතේ අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. මම මේ භාවනා කරන්නේ දෙව්ලෝ යන්න නෙමෙයි, බඹලෝ යන්න නෙමෙයි, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ නිවන් මඟ ගමන් කොට මඟඵල නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසමයි. මේ මාගේ සිතේ නීවරණ යටපත් කරගන්නට ඕන, ධානාංග ශක්තිමත් කරගන්නට ඕන, මගේ විපස්සනාට පාදක කරගන්නට ඕන. මේ විදිහේ යහපත් අදිෂ්ඨාන හිතේ ඇති කරගන්නට ඕන. තමන් හිතාගෙන ඉන්නේ පැය භාගයක් නැත්නම් පැයක් නැත්නම් පැය කහමාරක් පැය දෙකක් හරි තමන් විවේක තියෙනවා නම් මම මෙතෙක් වේලා මේ භාවනාව කරන්නේ මේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන අදිෂ්ඨානයේ තම වශයෙන්මුත් හිතා ගන්නට ඕන මගේ මේ භාවනා මාර්ගයේ අසවල් බෝධිඥානින් අමාමහ නිවන් සුව ලැබුණු පිණිස හේතු වාසනා වේවා කියලා. මෙන්න මේ කියන භාවනා පූර්ව කෘතියේ මූලික වැඩ ටික හරියට අනුගමනය කිරීමෙන් භාවනාව ආරම්භ කළොත් ඒක බොහෝම සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙනවා. නිදසුණක් වශයෙන් අපි කියනවා නම් මීට වසර 30 ගානකට ඉහතදී අපි ගුරු විදුහලක, ඒ කියන්නේ මීරිගම ගුරු විදුහලේ භාවනා උපදේශ දෙන අවස්ථාවල දින 14ක වැඩසටහනක් තිබුණා ගුරුවරුන්ගේ සේවාස්ත පුහුණුවක්. ඒ අවස්ථාවේදී අපි දැක්කා මේ බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති අතරින් එක දවසක බුදුගුණ වැඩියෙන් කරලා භාවනා පටන් ගන්නවා. භාවනා වශයෙන් ආනාපාන සතිය වැඩුවේ මුලින්. ඉතින් සමහර කෙනෙකුට බුදුගුණ භාවනාව කරලා පටන් ගත්තාම හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් කරලා පටන් ගන්නකොට හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට පිළිකුල් භාවනා වඩලා ඊට අනුව ආනාපාන වැඩීමෙන් භාවනාව සමාධිගත වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩීමේදී එවාගේ හිත සමාධි වෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා අර හිත සකස් කිරීමේ අනුපිළිවෙල. ඒ නිසා එක එක චරිතයට අනුව මේ භාවනා හතර අපට අවශ්‍යයි. ඉතින් ඒවා අපේ මුලින් මේ අනුගමනය කරලා ආනාපාන සතිය හෝ දැන් බුදුගුණ භාවනාම හෝ කරනවා නම් ඒක සාර්ථකව දියුණු කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි. අවසරයි. අනුසති භාවනා යන කුමක්ද, ඒවා කොපමණද? තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දෙසූ සමත භාවනා සියල්ල 40ක් තියෙනවා. මේ 40න් තියෙන 10ක් අනුසති භාවනා කියලා. මේ අනුසති අනුසති කියන්නේ නැවත 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 සිහි කරන භාවනා කියන එකයි. නැවත නැවත සිහි කරනවා, පුන පුනා සිහි කරනවා. බුද්ධානුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, සීලානුසතිය, ත්‍යාගානුසතිය, දේවතානුසතිය, උපසමානුසතිය, එවාගේම කායගත සතිය, මරණානුසතිය, ආනාපාන සතිය. මෙන්න මේ කියන 10ට කියන අනුසති භාවනා කියලා. එතකොට අනුසති භාවනා වශයෙන් මේක අවශ්‍ය වෙන්නේ එක එක චරිතයට ගැළපෙන භාවනා තෝරා ගැනීම පහසුව පිණිසයි. මේ අනුසති භාවනා අතරින් 8ක් තියෙනවා රූපාවචර ධ්‍යාන ලබන්නේ නැති. එවාගේම සීල භාවනා කර්මස්ථාන 40න් භාවනා 10ක් තියෙනවා උපචාර සමාධි කියන මට්ටමට පමණක් සමාධි හිත ඇති වෙනවා. එතකොට එයින් මේ අනුසති භාවනා තුල තියෙනවා කායගත සතිය හා ආනාපාන සතිය දෙකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. අනිත් අතෙන් වැඩෙන්නේ උපචාර ධ්‍යාන කියන සමාධියක් පමණයි. උපචාර ධ්‍යාන කියන්නේ කාමාවචර සිතේ පහළවන සමාධියයි, රූපාවචර සමාධියක් නෙමෙයි. එවාගෙම අෂ්ඨ සමාපත්තියට යාගත නොහැකි වෙනවා. එතකොට මෙන්න මේ භාවනා තුරෙන් දැන් බුද්ධානුසතිය කිව්වොත් ඒකේ ගුණස්කන්ධය එකින් එකට අනුස්මරණය කරන්න තියෙනවා, එකින් එකට මෙනෙහි කරන්න තියෙනවා. අන්න ඒක නිසා ඒක අනුස්සති කියනවා. ධර්මයේ ගැනත් එහෙමයි. ධර්මානුස්සතියේ ධර්ම ගුණ බොහෝම තියෙනවා. ඒ ධර්ම ගුණ සියල්ල නැවත 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 සිහි කරන බැවින් ඒකට ධම්මානුස්සතිය කියනවා. සංඝ රත්නයේ ගුණස්කන්ධත් එහෙමයි. සීලය පිළිබඳවත් එහෙමයි. එක අරමුණක් නෙමෙයි, අරමුණු රාශියක් හිතින් එය මෙනෙහි කරන්න වෙනවා, නැවත නැවත සිහි කරන්න වෙනවා. ඒ නිසා මේවට කියන අනුස්සති භාවනා කියලා. මේ අනුස්සති භාවනා අවශ්‍ය වෙනවා අනිකුත් භාවනා වැඩිීමේ පහසුව පිණිස. එක නිදුක්ෂණක් වශයෙන් කියනවා නම් දැන් ගිහි හෝ පැවිදි හෝ වැඩ බහුල අයට හැම වෙලාවෙම වාඩි වෙලා භාවනා කරන්න වෙන්නේ නැහැ. නමුත් නින්දෙන් අවදි වූ තැන් සිට නින්දට යනතුරු මේ අනුස්සති භාවනා වැඩ කරද්දි කරන්න පුළුවන්.
වත් වැඩ කරද්දි කුඹුරු වැඩ කරනවා නම් එහෙම නැත්නම් ගොවිපලක වැඩ කරනවා නම් වෙළඳ ව්‍යාපාරක ඉඳලා ඉන්නවා නම් රාජකාරියක ඉඳලා ඉන්නවා නම් එහෙම නැත්නම් වෙනත් වෙනත් කර්මාන්ත ආයතන වලදී ඉන්නවා නම් කොයි හරි වැඩක යෙදෙද්දීම මේ අනුස්සති හිතින් මෙනෙහි කරමින් යෙදෙන්න පුළුවන්. එසේ කළ හැකි බව ඈත අතීතයේ සිදුවීම් රාශියකින් අපට සනාථ කරගන්න පුළුවන්. එනිසා මේ අනුස්සති කියන එකේ තේරුම නැවත 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 සිහිගන්වන භාවනාව කියන තේරුමයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, බුද්ධානුස්සති භාවනා වඩන්නේ කෙසේද? ඒට බාධක මොනවද? බුද්ධානුස්සති භාවනාව, බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළමුවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ගණ ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩි ඉන්නවාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටු විරු ප්‍රසන්න බොහොම පැහැදීම එළවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල බලා ඉන්නව නෙමෙයි, අර හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්න යර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි, ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මිතිපිසෝ ගාථා පාඨය බුදුගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාලයේ බොහෝම විස්තරාත්මකව මේ බුදුගුණ දේශනා කළා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මිතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට. එනිසා ඒ ගුණපද 9 ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදුගුණ වැඩිීමේදී ගුණපද 9 පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසිරුවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද 9ක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද 9. ඒක මුල සිට අගටත් අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන. මේ පදනමය පදනමේ පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුනක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අර ආංගුණයෙන් නවත්වනවා. විජ්ජාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණේ නවත්වනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ඇවිල්ලා විජ්ජාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත්වනවා. මෙහෙම දක්ෂිණාවර්තෝ රවුමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන. ගුණ 9 භගවා ගුණේ ඉඳලා අරහන් දක්වා එනවා. බුද්ධෝ ගුණේ ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණේට යනවා. ඊළඟට සත්තාදේ මනුෂ්‍යාණන් ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවුමින් බුද්ධෝ ගුණයෙන් නවත්වන. ඔහොම රවුමට එන්න පුළුවන්. මුල සිට අගට යන ක්‍රමේ, අග සිට මුලට යන රවුම් ඇටේට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න. මේ සියල්ලෙන් කරන්න හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් ඒ පද සියල්ලම හැම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවා ඉතිපි අරහං, සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ. මෙම සෝ භගවා ඉතිපි කියන වචනේ පද 9ටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් ඒ පද 9 සම්බන්ධ කරගෙන කියනවා. සෝ භගවා ඉතිපි භගවා, සෝ භගවා ඉතිපි බුද්ධෝ, සෝභාගවායිතිපි සත්තාදේ මනුස්සානං, සෝභාගවායිතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා.
ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසු පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝ භගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. සෝ භගවා ඉතිපි සුගතු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා ඉතිපි ලෝකවිදු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රෝ නම් වනසේක දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝ නම් වනසේක. සෝ භගවා ඉතිපි බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි භගවා ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුලසිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ අගසිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනින් හෝ කියවීමේදී වේග වේගෙන් කියන්න සුදුසු නැහැ. එවගේම ඉතාම පමාවෙන් කියන්න සුදුසු නැහැ. තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියට මොන කියවන්න. ගොඩාක් ඡන්ද නඟලා කියවන්නේ තමන්ද පමණක් ඇහෙන්නේ කියව ගන්නට ඕනේ. මේ විදිහට බුද්ධ අනුශසතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕනේ. තෝ භගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේයින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේයින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ද සුදුසු වූ බැවින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ සන්තාන ඇති බැවින් අරහත් නම් වනසේක. මෙසේ අරහං ගුණේ තේරුම් මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුණේත් ඔය වාගේ තේරුම් මෙනෙහි කරන එක එකක් පාසා තියෙන ගුණේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන අතරත එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්නට ඕනේ. එක ගුණයක් ගන්නවා අරහං ගුණේ නම් අරහං ගුණේම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජනා කරලා හිත සමාධි වීම සින් පිණිස කරන්නට ඕනේ. එක වචනේ සිහිපත් කිරීම දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං 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 අරහං. මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහව, හීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව, විචිකිච්ඡා කියන සකසාංකා, මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විතර්ක කියන ධ්‍යානාංගය, විචාර කියන ධ්‍යානාංගය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධ්‍යානාංග කියලා. ධ්‍යානාංග කියන්නේ හිත සමාධිමත් බවටපත් කරන, සමාධියේ තහවුරු කරන අංග පහ. විතර්කය කියන්නේ හිතට ඒ අරමුණට හිත නංවන එක.
විචාරය කියන්නේ අරමුණේ මිහිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ අරමුණේ සිත පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සැපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණකට යන්නේ නැහැ, ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සෙක් අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොං ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවාගේ තමයි විතර්කය. ඊළාට මේ මලේ හැසිරෙනවා වූ අර රොං උරණමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය. එයින් ඒ මීමැස්සා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වාගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය. ඊළඟට අන්න අරමුණකට යන්න ඒ මලයේම හැසිරෙනවා. තියෙන තාක් පැණිපානය කරන්න, පැණි ගන්න, පැණි රොන් ටික උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදැනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන්, මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවී යනවා. එනිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිඳීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. හරියට වතුරේ ගිලිහින්නා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රමෝද්‍ය, ප්‍රීතිය, සුඛය මේ ඔක්කොම ඇති වෙනවා. ගතට හිතට දෙකටම. ඒ අවස්ථාවේදී සිතේ සමාධියට කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා. ධ්‍යානාංග පහ ශක්තිමත් වුණා. ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා. මෙන්න මේ සමාධිය ඇති වුණේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසයි. එසේ කියවීමේදී ඊට ප්‍රථමයෙන් අර අරහං ගුණය කියන තේරුම් ටික හිතට ගන්නට ඕනේ. අරහං අරහං කියද්දී තේරුම් හිත හිතායේ නෑ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විඤ්ඤාචරණ සම්පන්නෝ ආදී ඉතිරි ගුණ පද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධානුශසතිය වඩන්නේ. ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විචිකිච්ඡා ආදී මේ උපක්ලේශ. කාමච්ඡන්ද වගේම ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝ සෙයින් එකට බාධා කරන්නේ. ඉතින් ඒ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒකට ගුරු ඇසුරෙන් හොඳට උපදෙස් ලබා ගන්නට ඕනේ. තමන් හිත රවටන, තමන් හිතවත් වාගේ මේ නීවරණ ඇවිලා රිංගනවා. ඒ වෙලාවේ තමන් දන්නේම නැතුව භාවනාවෙන් පිටපණිනවා හිත. ඒ කියන්නේ දැන් සමහර විට හිතෙනවා මේ භාවනා කරද්දී බොහෝම සැපදායක තත්ත්වයක් කෙනෙකුට හිතෙන, අනේ මගේ පුතාටත් මේක කියා දෙන්න ඇත්තා, අනේ මගේ අම්මට කියා දෙන්න ඇත්තා, අනිත් අයට මිනිස්සුන්ට මේක කියා දෙන්න ඇත්තන්න ආශාවක් ඇති වුණා පුජ්‍යලයන් කෙරෙහි. එයින් තමන්ගේ හිත පහත වැටෙනවා භාවනාව. ඒ වගේම සමාත භාවනා කරද්දී වන මැස්සෙක් වල මූණේ වහනවා. ඌ තන් තන් වල ඇවිදින මූණේ. එම නැතයිසේ, එම නැත්තම් වෙන මඳුරේ කියලා විදිනවා. එම නැත්තම් ඔන්න ධන හිසරි දෙනවා. කොතන හරි වේදනාවක් එනවා. එතකොට එපා වෙනවා සමහරුන්ට. ඒකත් එක්තරා පටිගයක්. ඒකට කියන්නේ ව්‍යාපාද. ඒ ගැන අමනාපයක් ඇති වෙනකොට ව්‍යාපාද. ඒකත් බාධාවක්. ඒ වගේම ටිකක් වෙලා භාවනා කරනකොට ඉතින් ඇත්තට ඒක ආස්වාදයක් දැනෙන්නේ නැහැ සමහරුන්ට. දැනෙන්නේ නැතිකොට ඉතින් හිත ඇලිමැලි වෙනවා. අනේ මේක ඉතින් වැඩක් නැහැනේ කියලා හිතෙන්ඩක් පුළුවන්. නැත්තම් නිදි කිරා වැටෙනවා එපා වෙලා. ඒකත් එක්තරා බාධාවක්. ඒකම සමාරියට කළ දේවල් ගැන කරන්න තියෙන දේවල් ගැන හිත දුවනවා. ඒ දුවන ගතියට කියන උද්දච්චය කියලා. ඒකත් බාධාවක්. ඒකෙන් හිත සංවර කර ගන්න ඕනේ. ඒ වගේම තමන් අතින් සිදුවෙච්ච යම් පයින් වචනේ සිතින් සිදුවෙච්ච දේවල් ගැන අඩුපාඩු ගැන හිතේ තැවිලි ඇති වෙන්න පුළුවන්. පසුතැවිලි ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඒකට කියන්නේ කුක්කුච්ච කියලා. ඒකම සමාරිත මේ බුදුගුණ මෙනෙහි කරද්දීම සමහර කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන්. මේ භාවනාව හරිද? මම මේ කරන පිළිවෙල හරිද? නැත්නම් මේ ගුරුවරයා නියම ගුරුවරයෙක්ද? නැත්නම් මේ ගුරුවරයා කියපු දේ නිවැරදිද? එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උත්තමයන්ට මේ ගුණ තිබුණමද? මේව නිකම් මේ ප්‍රබන්දෙද? ඔය වගේ සිතිවිලි එන්න පුළුවන් නොදන්නකම නිසා, අනුවණකම නිසා. ඒකට කියන විචිකිච්ඡාව කියලා. උන්වයි කියන්නේ බාධා බුදුගුණ භාවනාවට පමණක් නෙමෙයි, අනිත් භාවනාවලටත් බාධා හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔය මනෝ ගැටලු හැටියට පිළිගන්නට ඕන. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස මොනවාද? තෙරුවන් සරණයි. මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං ප්‍රබුද්ධන්ති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්ම සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුසේන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇතිගෙනillaක් ඇති වෙන්නේම නැහැ. ඒ වගේම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ඒ භාවනාව නිසා, බුදුගුණ වැඩීම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේ තමනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම සතෙක් පෑගුණක් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංසයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. ඒ වගේම බුද්ධානුස්සතිය වැඩි වීම නිසා බොහෝසෙයින් ශරීර වර්ණියත් ප්‍රසන්න වෙනවා. එපමණක් නෙවෙයි හිත බොහෝසෙයින් සමාධිගත වෙනවා. වාවහා මොකද කාරණේ? බුදුගුණ වඩන්න වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එපමණක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ගැන, බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක්, ප්‍රසාදයක්, බුහුමානයක් ඇති වෙනවා. එවාගෙම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන්, ස්මෘතියෙන්, එවාගෙම පුණ්‍ය මහිමයෙන් උසස් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි, බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍ය කිසිරාටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් කිසිරාටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපිට අහන්න ලැබුණ සිද්ධිය, කුඩුම්බිගලේ හිටියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඒ වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි, ක්‍රිස්තියානි කෙනෙක්, කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා ඔහුට හීනයක් ලැබුණා. මොකද්ද මේ හීනේ? මෙන්න මේ මන්ත්‍රයේ මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථාව පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමේ කන්නේ, මේක බුද්ධ ආගමේ එකක් නේ කියලා. නමුත් එදාම හවස හෝ ඇවිදගෙන යනකොට මේ දොලකින් බැහැගෙන යනවා මේ දර හොයන්න හරි අංකසේ දෙයකට යනකොට විශාල දැවැන්ත වලහයක ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන් බැහැගෙන යනවා දොලට, මේ ඇත්ත මේ පැත්තෙන් බැහැගෙන යනවා. මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි තිපිසෝ ගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමන්ම කියනකොට වලසා විදුලියේගෙන් ආපසු පැනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයත් ආරණ්‍යයක් බවට පත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවීම් කොච්චරවත් අහන්න දකින්න තියෙන. මේ නිසා කවදාකවත් බුදුගුණ වඩන්නේකට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු පුපුරන වෙලාවේ ඒ දරුවනි ඉතිපිසෝ ගාතාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාතා පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාතා ගැන බුදුගුණ. එවාගෙම අර මහා කාපෙන මේ මහරජිරු තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අශ්‍රයම් පිටින් ගංගාවක් තරණය කළ කිසි ආපදාවක් නොවේ බුදුගුණ කී කියා. එවාගෙම එතුමාගේ අග බිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් එවාගෙම බුදුගුණ කියලා ගංගාවෙන් එතෙරු වුණා. ආශ්චර්යයි නේද? මේ ඔක්කොම බුදුගුණ ආනිසංසය. ඒ අතෝ සසරදී බුදුගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කරලා තියෙන නිසා තමයි සිහි කළ පමණින් ඒ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි, මේ බුදුගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්සේ නිසා හරියට හඳ එළිය ඉර එළිය වාගේ ආලෝකේ පවා පහළ වෙනවා. පින්නිතුන් අහලා තියෙනවානේ, අනාථ පින්නිකේ සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉතර පාන්දර පිටත් වෙලාගේ රජගහ නුර තමන්ගේ නැගණියගේ නිවසේ ඉඳලා යන්න තියෙන හරියටම සොහොන් පිටියක් මැද්දේ දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් කකුලේ හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝක නැති වුණා. අයත් බුදුගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පවා ඇති වෙනවා මේ බුදුගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත් බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේක එකට ජීවත් වෙනවා කියන සතුට ඇති වෙනවා. බුදුබව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි, තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ තමන් ඉදිරි ඉන්නවා කියන හිතට දැනෙනවා. එනිසා වහා මේ අකුසලයෙන් වළකිනවා. එනිසා සීලය පූර්ණය කරන්නත් මේ බුදුගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා.
එපමණක්නේ සසර ගමනේදී දැන් මෙලව රහත් නූනානන් සසර උපනුපන් තැන කවදාක්වත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. එවාගේම මිසදුතු ගන්නේ නැහැ. මොනම ආගමක උපන්නත් මිසදුතු ගන්නේ නැහැ. සම්මාදිට්ඨික වෙනවා. එවාගේම අර ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එපමණක්නේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තැනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිසංස මෙලවත් පරලවත් ලැබෙනවා. එපමණක් නෙවෙයි ඉතින් ඒ බුදුගුණ භාවනා වැඩීමෙන් සුගතියට ගිහිල්ලා ඉන්න නොනැති භාවනා වඩලා මඟඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදුගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පත් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදුගුණ භාවනාව හේතුපනිශ්‍රේ වෙනවා. ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි. අවසරයි. බුද්ධානුස්සතිය හිනම් චරිත ඇති අයට කැළපේද? බුදුරජාණන් වහන්සේගේ භාවනා උපදේශ දීම ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා කෙනෙකුට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් කියලා දෙන්නේ ඔහුගේ චරිතයට ගැළපෙන හැටියටයි. මේ සමසතලෙස් කර්මස්ථාන අතුරෙන් චරිත 6කට මේව බෙදෙනවා. රාග චරිතයට, දෝෂ චරිතයට, මෝහ චරිතයට, එවාගෙම සaddha චරිතයට, බුද්ධි චරිතයට, විතර්ක චරිතයට කියලා. එයින් රාග චරිතයට භාවනා කර්මස්ථාන 11ක් තියෙනවා. දසාසුභේ හා පිළිකුල් භාවනාව. එවාගෙම දේශ චරිතයට භාවනා තියෙනවා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ. එවාගෙම වර්ණ කසින හතරකුත් තියෙනවා. ඊළඟට මෝහ චරිතයටයි විතර්ක චරිතයටයි දෙන්නටම එකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට බුද්ධි චරිතයට හතරක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා, මරණානුස්සති භාවනාව, ධාතු මනසිකාරය, එවාගෙම උපසමානුස්සතිය කියන භාවනා හතර බුද්ධි චරිතයට. එය ඥානවන්තකම නිසා හොට වඩන් දේසි ගැඹුරු දේවල්. ඊළඟට සද්ධා චරිතයට තියෙනවා මෙතන භාවනා හයක්. ඒ මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියන 6. මේ 6 සද්ධා චරිතයට. ඒ නිසා මේ බුදුගුණ භාවනා විශේෂයෙන් සත්‍රාය වන්නේ, සුදුසු වන්නේ සද්ධාව හොඳින් තියෙන කෙනෙකුටයි. සද්ධාවන්තයා තමයි මේ අනුස්මරණය කළ ප්‍රතිඵල නෙලාගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා ඒ චරිත වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සිහිනුවණින් මේ චරිත වෙනස් කරගෙන ඕන භාවනාවක් වඩන්න පුළුවන්. වඩාත් මේක පිහිටන්නේ පහසුවෙන් වඩන්න හැකි වෙන්නේ සද්ධා චරිතයද කියලා සද්ධා චරිතයට බුද්ධානුස්සති භාවනා නියම කරලා තියෙනවා. කෙළුවන් සරණයි. ස්වාමීන් වහන්ස, බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරේද? කෙළුවන් සරණයි. දැන් ඒ සමාධිය අවස්ථා තියෙනවා තුනක්. එකක් තමයි මේ උපචාර සමාධිය. අනික තමයි රූපාවචර ධ්‍යාන සමාපත්තිය. අනික අරූපාවචර ධ්‍යාන සමාපත්තිය කියලා. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවටත් මුලින් තව තියෙනවා පරිකරම සමාධිය නමින් ස්වල්ප සමාධියක්. ඒ කියන්නේ භාවනාවක මුල් ආරම්භය ලැබෙන සමාධිය. දැන් අපි බුද්ධානුස්සති වර්ණ කොටත් උපචාර සමාධිය ලැබෙන්න මත්තෙන් ගත සංසිඳිලා ශරීරය බොහෝම සැහැල්ලු වෙලා, එවාගෙම කිසිවක් බාහිර ආරමුණ නොගෙන අර මේ වතුරයට ගෙලී ඉන්නා වගේ තත්ත්වයක් එනවා. හොඳට පස්සද්ධිය කියන සංසිඳීමක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ධ්‍යාන වඩන භාවනා කලන් උග්ඝහ නිමිත්ත අවස්ථාවයි ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සතියේ උග්ඝහ නිමිත්ත කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අර බුදුගුණ අරමුණමනේ. ඒ බුදුගුණ අරමුණ මෙනෙහි කරද්දී ඔය කෙනේ පරිකාරම සමාධිය ඇති වෙන මුලින්. ඒක බොහොම සුළු සමාධියක්. ඊළඟට ලැබෙන්නේ මේ උපචාර සමාධිය. උපචාර කියන්නේ ඒකේ තේරුමත් ධානයේට සමීපව පවත්නා සමාධිය කියන එකයි. රූපාවචර ධානයේ සමීපයි. එතෙන්දි වෙනස තියෙන්නේ දැන් රූපාවචර ධානාදී අෂ්ට සමාපත්තිවල ධ්‍යාන චිත්තය භවංගපත්‍යති නොවි බොහෝ වේලාවක් අදිෂ්ඨාන කරන තාක් ඒක පවතිනවා. ඒ කියන්නේ පැයක්, පැය දෙකක්, වරුවක්, දවසක් ඔය වගේ දිගටම හිත භවංගයට වැටෙන්නේ නැතුව දිගටම ධ්‍යාන චිත්ත පහළ වෙනවා. මේ උපචාර සමාධිය එම නෙමෙයි. මේකට තියෙන්නේ චිත්ත වීතියේ ජවන් සිත් 7ක් පමණයි එක පේළියට යන්නේ. අයමත් භවංගපත්‍යති වෙලා අයත් ජවන් හිත් 7ක් පහළ වෙනවා.
ඒ ක්‍රමේටයි මේ කියන උපචාර සමාධිය පවතින. ඒක නිසා කරගෙන කාමාවචර සමාධිය කියලා. ඒ කාමාවචර සමාධිය වුණාට ධ්‍යානයට බොහෝම සමාන්තරයි. දැන් අපි ධ්‍යානයක් වඩන කෙනෙක් වුණත් ධ්‍යානයට මුලින් ධ්‍යාන චිත්ත වීතිය ඇති වෙනවා මේ උපචාර සමාධියේ. ඒක හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා. ඒ සිත් හතර සමාධියක් තියෙන. ඒ සමාධි උපචාරයි. ඊට ළඟට තමයි ධ්‍යාන සිත පහළ වෙන්නේ. ඒ විදිහට මේ ධ්‍යානයේ සමීපචාරීව පවට්නා සමාධියක් මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලැබෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළානේ අනුසති භාවනා 10න් 8කම තියෙන උපචාර සමාධිය කියලා. තවත් දෙකක් තියෙනවා ආහාර පටික්කුල සංඥා ධාතු මනසිකාර කියන දෙක. ඒකෙත් තියෙන උපචාර සමාධියේ පමණයි. ඔය 10න් ලැබෙන උපචාර සමාධියයි. ඒකත් බොහොම බලගතුයි. දැන් ඔය විපස්සනා වැඩිීමේදී ධානලාභයකට උනා ධානයෙන් නැගිටලා විපස්සනා කරන උපචාර සමාධියෙන්. ඒ කාමාචර සිතින් තමයි විපස්සනා කරන්නේ. මහග්ගත සිතකින් කරන්නේ. මහග්ගත කියන්නේ ඔය රූපාචර අරූපාචර සිතකින් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනා කරන්නේ මේ කාමාචර උපචාර ඥාන සංප්‍රයුක්ත උපචාර සමාධි සිතකින්. ඒ නිසා මේකත් බොහොම බලගත සමාධියක්. මේකෙන්වත් විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. ඒ නිසා උපචාර සමාධිය මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලබා ගත හැකි වෙන මායි ලැබෙන හැටි පළමුවෙන් කියලා දුන්නා. ඒ කියන්නේ එකම ගුණයක් අරගෙන ඒක බොහෝ වේලාවක් හිතින් ආවර්ජනා කරන්න ඕනේ. මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන එතකොට හිත උපචාර සමාධියටපත් වෙනවා. තමන් කැමති වේලාවක් යාක් හරි පය භාගයක් හරි එමු නැත්නම් පය එකමාරක් දෙකක් හරි දිගට උපචාර සමාධියේ වැඩමින් ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒකෙන් ලැබෙන්නේ උපචාර සමාධිය කියන එක අපි තේරුම් කරගනිමු. පෙරුවන් සරණයි. මෙතෙක් වේලා අපි විසින් මේ දහම් කතාවට සවන් දුන්නා. මේ සම්බන්ධව දන්න පින්නතුන් තව තවත් ඒ සම්බන්ධව උනන්දු වෙනවා ඇති. නොදන්න පින්නතුන්වත් උනන්දුවක් ඇතිව බුදුගුණ වඩන්න හිත නැමේවා. මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක්ම වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, ගුරු දෙගුරු පූජාවක් වේවා. මේ කුසල සම්භාරය අපි සෑම දෙනාට මෙලව ආයු වර්ණ සැප බල ඥාන වින්දනේ කරමින් ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියානි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සැමට තෙරුවන් සරණයි.